ට ේල තා බි මින් සියලු ේටන් බොරුරමෙන් ලංකාවේ වැඩිම පිරිසක් නරබන ටෙලවෂන් තෙලක කිය දැ මේ දවස්වල දසතින්ම ඇහෙන අපූරු වචනයක් තියෙනවා. පුනුරුත්තාපනේ මේ වචනයට ඉංග්‍රීසියෙන් කියන්නේ රියබිලිටේෂන් කියලා නාමල් රාජපක්ෂ වගේ කෙනෙකුත්න් මේ වචනය ගැන ඒ කතා කරනවා අපට මාදීින් ඇසුනා. එ නිසාම මේ අමුතුම වචනය තේරුම දැනගත්තොත් හොදා කියලා හිතුනේ මට විතරක්ම නෙවෙයි. පසුගේ දවසක හිරුණිකාප්‍රේම චන්ද්‍රට දැනිලා තිබුණ. අල්ලගෙන කුදලගෙන මේ පුනරුත්තාපනයට ගෙනියන්න පෙර අපත් තේරුම දැනගෙන ඉන්නක හොඳ යිනනේද? නල් රාජපක්ෂය කහතාව මුලින්බ අහම. අරගල මේ ප ීැ ැල දරු හමයක් කින්න ොගගේ දරු ොහමයක් කින්න බල ත් හමයක් ක් ර යැව. ේ රක් මකොල ෑ ද ත්. සි දවස ී කල තු හ ෝ න් ම ගක යි ව න දැ හම පසුගේ දාක් හිරුණනිිකා ප්‍රම චන්ත්‍රර කියපු කතාව යැකිල්ලට තාත් ගෙල්ලදනවා වගේ අර්ග කියනකොට මේක කියනකොට තාාත ගෙල්ල නව රනි රාජ පක්ෂ දුවට. මල් දරුවට ඕන දවල් දැන් ක්‍රාත්ම කරවා නීතිමේ පැත්ෙෙන් රනි රාජ පක්ෂ තරුණ කාලේ පුනුරුත්තාපනේ වුණනාන විදේ දවල්ලට හිතෙන්න. දැන් ලමූ මේ පුනුරුත්තාපනේ එහමත් නැත්නම්. රබිටේෂන් කියන වචනය අර්ථය නේදසිරගත කිරීම එහෙමනත්තම් ඇත්බැහිවීම හෝ රෝගාබාදබලින් පසුව පුහුණුව සහ ප්‍රතිකාර මගින් යමෙකු නිවැරදි සෞඛ්‍යතත්වයට හෝ සාමා්‍ය ජීවිතයට යතාතත්ත්වයට පත්කිරීමට තමයි පුනරුත්තාපනිය කියලා කියන්නේ. දැන් බලමු මේ නාමල් කියන විදිහට පුනරුත්තාපනය කළ යුත්த்தி කාවද කියල නේது. උද්ඝෝෂණ කළ පමණින් විරෝධතා දැක්වූ පමණින් පුනරුත්තාපනය කලා නම් ඔයාගේ අපපොච්චිව තමයි එහෙනම් වැඩියෙන්ම පුනරුත්තාපන කඳූරුවල තියන්ට තිබුණේ මොකද මහින්ද රාජපක්ෂ තවන්ගේ තරුණ කාලේ හොඳ උද්ගෝෂකයෙක් හොඳ විරෝධතා අරුවෙක් පාරමයි හිටියේ දන්නේ නැත්තං අප්පොච්චගෙන්ම ආගන්ටකෝ අපි එක තැනකදි ඔබත් එක්ක එකඟයි නාමල්. ඔවු නිසාමාජයට පුනරුත්තාපනයක් අවශ්‍යයි පුනුරුත්තාපනය අවශ්‍ය අය කෞද කියල බලමු කාගහැරිකමක් නෑ ගෙවල් දේපල ගිනිතියපු අයවනම් පුනුරුත්තාාපනය කළට කමක් නෑ ගිඳර අතට ගන්න හිතන එක භයානකල් ඒක රෝගයක්හ දැන් ඒ වගේමයි නාමල් ඔය මද්‍රව්්‍ය මත් පැන්වලට ඇබෙවුණු අය ඉන්නවානනේද එයාලවත් අනි වාරෙන්ම පුනුරුත්තාපනේ කරන්ට අවශ්‍යමයි අයිසන් හෙරෝයින් වගේ දේවල් වලට ඇබබැහි වූ අයවත් පුනුරුත්තාපනය ක යුතුයි දුම්පානටත් එහෙම තමයි. ඉස්සර නම් අපි ගංජ කියලත් ලිව්වනි දැන් ගංජලියන්ට හිතෙන් එම නෑ මොකද මිසිස් ඩයන තරහවෙයි කියලා බයයි. අනික ඉතින් කෝටි ගණනින් සල්ලිගේන්ට තියෙන අවස්ථාවකට එර්හි වනා කියලා ටෙලිව කියලෙනමටත් ගංජ මලක් එෙවයිද දන්නේෙ නෑන නේද. එනිසා ගංජ ගහන අයව කැමතිවිදිහකට පුනරුත්තාපනයට යවා ගන්ට කොහොන්දේ යවන්ට ඉස්සෙල්ලා ඩයනගෙන් හරි සිරගෙන් හරි අහන්න. දැන් ය මේ මත්පැන්වලට මද්‍රවිවලට ඇබබැ වූ අයව පුනුරුත්තාාපනයට යවනකොට දියවන්නාවේ සෙට්ටි එකක් ඉන්නවලු ඔහු ඔබ නම්දන්නේ නැත්තම් එස්FFගෙන් අහන් ඒ ැනි ෆිල්ම්මාශල් සරත් ෆොන්සේකගේ. නම් ටික ෆිල්ම්මාශල් සරත්ෆොන්සේකක් දන්නවා. දැන් හරිනහෙන් අන්නේද ඔන්න අප ඔබත් එක්ක එකඟ තැන් පුනරුත්තාපනයට යවනවනම් ඔය මද්‍රවේ මත්කුඩු ඒවාගන්න තරුණ වැඩිහිට සියලු දෙනාම යවන්ට හොඳේ. ඉල්ලඟට මේ පුඩුරුත්තාාපනය කියන විශේදී ඔය විවිධ ආබාධ නිසා එක ඇැනි අතපයවිතරක්නමි මොලේ දුරුවලතා ඇතියටත් පුහුණු වැඩසට හන් තියෙනවා පුොන්රුත්තාපන රෝහල් වලත් ඒේක කරනවා. එහම බැලුවත්තුඒය පාර්ලිමේන්්‍රී සියයට හැත්තවකට විතර දැන් පුනුරුත්තාපනය අවශ්‍යයි. අතේ පයේ අමාරුනම් ඉතිං කමක් නෑ නේද මේවායිසට අපිටත් හැදෙනවනේ ලොකුම ප්‍රශ්නය මොලේ පාවිච්චි කරන්නේ නැතිව. අවුරුදු තිය හත ලිය පනහා ඔවු ඕකෑ තුළෙ හිටටපු අය ඉන්නවා. මොලේ නැති අයත් ඉන්නවා. ඉතිං කොහොමරිකමන්නෑ අර තිබිල පාවිච්චිකරපු නැති අයිඉන්නවන්නේ නේද. ආං ඒ උඳලගේ මොලය යථාවත් කරන්න නැවච පණගන්වන්ට පුළුවන්නම් පුනුරුත්තාපන කටයුත්තක් ආරම්භ කලොත්න් ඇත්තටම නාමල් ඔබට අනාගත මේ ජනාධිපති අගමැතිකම් ගන්නකොට හරියට ලේසිවෙයි ඒක. හොඳයි එහෙනංඉතින් දැන් ලොකුම සෙට්ටක ගැන ඇහුවම තමයි නාමල්ට. තමන්වත් පුනුරුත්තාපන කඳවුරකට යවන්න වේවිදි කියලා හිතෙන්නේ. හරිද බලමුදේ කට්ටේ කවුද කියලා මේ තමයි නාමල් අපේ රටේ ජාතික ධනේ හොරාකාපු සෙට්ට එක. රටේ ජනගහනේ දෙකෝටේ විසි දෙ ලක්ෂයක් විතර වෙනවා කෝටියකට ඒැනේ ලක්ෂ සීයකට විතර කන්න නැතිකරපු සෙට්ට එක. ඔවුන්දලා ඉන්නෙ දියවන්නාව ඇතුළේ. එළියෙත් ඉන්නවටයි පටිදාගෙන ඒගොල්ලන්ට මුක්කු ගහපු සෙට්ටක. නරකද පුනුරුත්තාපනය තමන්ගේ පවුලිම්ම ආරම්භ කළොත් බලන්නකෝ අපපොච්චයි බාපලයි නැන්දලයි මාමලයි මේ රටට කරපු විනාශේ. නමල් ඔයත් ඒකෙ කොටස්කරුවෙක් හොඳේ රසායිනික පොහොර තාහනම් කරපු බාප්ප. ගෝතාාබෙව කොහේ කඳවරක පොරුත්තාපනේයට ද්‍යවන්ට හිතාගෙන ඉන්නේ හිස් ගවාන්තුටුපළවල් සම්මන්ත්‍රණ ශාලාවල් වරායවල් නනිෙළුම්කුළුණක් හදපු වගේ අපප්පොච්චවයි බැසිල් බාපයි මේ රටට මහා නය කන්දක් ඉතිරි කලානේ. ඉතින් දැන් ඒ දෙන්නව කොහෙද යවන්ට හිතාගෙනීන්නේෙ. අද රටම බංකොලොත් රටක් බංකොලොත් කළ පුංචි එවුන්ගේ හෙට දවස කා භාසිය කළ ඔබේ පවුලෙ අයගෙන්ම පුනුරුත්තාපනය ආරම්භ කරන්නටකෝ. ඒම කළොත් නම් ඔන්න ඔයා රජකමටත් සුදුසුයි කියලා, අද ටෙලිවැකයෙන් ලියලා තියෙනවා. හොඳේ මේතින් අපේ ටිකරිමොලේට හිතන විදහෙෙන. ඔයාගේ ටිකරිමොලේට මීට වැඩියෙන් හිතුනොත් එෙහෙම අපට කතා කරලා කියන්නකෝ නාමල් බබෝ කියලා, අද ටෙලිවකිය අවසන් කරනවා. මේ සමාවෙෙන් ඕනේ තවවා්‍ය කිහිපයක් ලියන්ටම වෙනවා. නාමල්ගේ කතාවේ එක් තැනක තිබුණා මේ රෙස්පන්සිබිලිටි පුරවැසියන් ගැන. රෙස්පන්සිබිලිටි පුරවැසියන් ගැන වගකීම් සහගත පුරවැසියන් නේද. නාමල් පුරවැසියන්ගේ රෙස්පන්සිබිලිටිය ගැන හොයන්ට පෙර මේ රට විනාශ කළ උන්ගේ රෙස්පන්සිබිලිටිය ගැන හෙව්වොත් නේද වඩා හොඳ කියලා මතක් කරන්ටම වෙන.